ගැන කතා කරන්න අපි හැමෝම කැමති. ආදරය කරනවා නම් ආදරය ලැබෙනවා නම් අපි අපි වෙනම ලෝකයක ජීවත් වෙනවා කියලා අපිට හිතන්නත් පුළුවන්. නමුත් මේ ආදරය ගැන කතා කරද්දී අම්මගේ තාත්තගේ ආදරය විශේෂයෙන්ම අපේ පියාගේ ආදරය අපේ තාත්තගේ ආදරය කියන දේ බොහෝ වෙලාවට ඔවුන් අපිට කියන්නේ නැහැ. ඔවුන් හිතේ තියාගෙන ඉන්නවා. නමුත් අපිට ඒ දැනෙනවා. ඔවුන්ගේ හැඟීම් වලින් ඒ ආදරය අපිට වචන වලට හරවන්නට බැහැ. ඒ තමයි තාත්තගේ ආදරය. සාමාන්‍යයෙන් කියන මේ පිරිමියෙකුගේ කඳුළු හරි බරයි. එකට අර්ථකථන දක්වන්නට බැහැ කියලා ඒ වගේ තමයි තාත්තගේ ආදරය. ඉතින් අදවසේදී කතා කරන සූදානම් නිහතමානී පුද්ගලයෙක් එක්ක හොඳ සැමියෙක් එක්ක ඒ වගේම හොඳ පියෙක් එක්ක. ඉතාමත්ම ගෞරව යුතුව පිළිගන්නවා ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රන්ත මිනිස් මහත්මයව. සුබෝදෑසනක්. සුබෝදෑසන. ඒ වගේම තමයි අද දවසේදී විශේෂ කෙනෙක් එකතු වෙලා ඉන්න ටිකක් ලැජ්ජාවෙන් ඉන්නේ. ඉතාමත්ම ගෞරව යුතුව පිළිගන්නවා තාරුකී අමයා මිනිස් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. හරි. මේ දැන් පළවෙනි වතාවරේ තමයි තාත්තත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනකට සහභාගී වෙන්නේ. පටන් ගන්න තාත්තගෙන් පටන් ගන්න නේද? මේ කියමු කොහොමද මේ මේ දවස්වල විස්තර? ඔව් සජිත්‍රා දැන් විස්තර කියන්න ඉස්සෙල්ලා මේ මට නිකන් මෙහෙම එකක් ආවා. හ්ම්. ඔයා එක දවසක් දවසක්ක හවසක මට දුරගතණයෙන් අමතලා කිව්වා අයියේ ජීවිතේට ඉඩ දෙන්න කියලා. හරි. එහෙම කිව්වම ඇත්තට මට මේ මේ වැඩසටහන පිළිබඳව අපි බොහොම ලෙන්ගතුයි ආදරණීයයි. ඉතින් ජීවිතේට ඉඩ දෙන්න ආදරෙන් පිරෙන්න මේ උදෑසනට එන්න අපිත් සමග ගනුදෙනු කරන්න කියලා ආරාධනා කරාපුවාම කවදත් අපේ මිතුරු සිරස යම් කිසි ආරාධනයක් කරපුවාම ඒක අමතක කරන්නට බෑ. අමතක කරලත් නැහැ. කරලත් නැහැ. මේ කාරණා කාරණා එකතු පහදු වෙලා ඊට පස්සේ ඔයාම මට ආරාධනා කරනවා අයියා තනියම නෙමෙයි දුවත් එක්ක ඉන්නේ මට ටිකක් බයත් ිතුරයි මොකද මම සාමාන්‍යයෙන් තාරුකී එක්ක කතා බහ කරලා තින්නේ බොහොම ටිකයි මොකද එයා ටිකක් නිශ්ශබ්ද චරිතයක් ඒ වගේම ඇය ක්‍රමානුකූල අපි පස්සේ ඌව කතා කරමු පස්සේ කතා කරමු මේ ටික යන්න ඉස්සෙල්ලා කියන්නේ ඉතින් මම හරි සතුටු වුණා දැන් තාමත් බයෙන් ඉන්නේ ඒක නෙමෙයි ඇත්තලයි ඇත්තලයි දැන් අපි මීටර එක දුරක් තියාගන්න ඕනේ නේද ඔව් ඒ නැතත් ඇත්තටම මේ 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 උදෑසන මං හිතන්නේ සුන්දර උදෑසනක් මේක අහන බලන අපේ ආදරණීයයන් ඉන්නවා ඔවුන්ටත් ආරාධනා කරනවා ළඟට එන්න අපි ගාවට ඇවිල්ලා මේ මේ සමරකේ මේ බැඳීම් සමරකේ ඔබගේ බැඳීම හා සමාන වෙන්නත් පුළුවන් නේද පුළුවන් ඒක නිසා අපිත් එක්ක මේ ගනුදෙනුව කරමු මොකද කරන්න කියලා ඇහුවා ඒකත් තව ටිකක් පස්සේ කියන්නේ ඔව් දැන් මේ තාරුකී කයක්ගෙන් අහන්න ඕනේ මේ මොකද හිතුණේ දැන් තාත්තත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට යන්න ගැහුවා මුලින්ම නම් නංගි මල ටිකක් පොඩි වෙලාවක් දෙන්න මං හිතලා කියන්නම් කියලා කිව්වා හැබැයි කැමති වුණා මොකද හිතුණේ ඒ ගැන කතා කරද්දි මම ළඟටම ගියා ඇත්තටම කතා කරන්න ඔව් ඉතින් ළඟටම ආවට පස්සේ බෑ කියන්න බෑනේ මන්ට තාත්තත් එක්ක මම හිතන්නේ පළවෙනි වතාව බයකුත් තිබුණා මොකද මං ටිකක් තිරෙන් පිටුපස වැඩ කරන කෙනෙක්. හැබැයි තින් මේ අත්දැකීමට මූණ දෙන්න ඕනි කියලා හිතුණා මට. දැන් ශ්‍රේන්දගේ මේ තාරුකීයකි ගැන කතා කරද්දී අපි දන්නවා මේ දැන් සිරස ටීවී එකත් එක්ක බොහෝ ලෙන්ගතුව කටයුතු කරනවා හිමන්තරා අපේ කොරියන් ඩ්‍රාමා එකේ හඬකැවීම ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඉතින් මේ දේවල් එක්ක මේ gedara කොහොමද හැසිරීම? මේ විදිහේ නිශ්ශබ්ද චරිතයක්ද නැත්නම් හරි චණ්ඩීද මේ අපිට පෙන්වන විදිහ නෙමෙයිද කොහොමද නෑ මගේ පෞද්ගලික කල්පනාව සචිත්‍ර තරු බොහොම ක්‍රමානුකූලයි පිළිවෙලයි අරපිරිමැස්මයි බොහොම නිහඬයි නමුත් කල්පනා කරලා Tamanට අවශ්‍ය කාරණාව තීරුම් බිරුම් කරගෙන ඒ ඒ උස්සේ ගනුදෙනු කරන්න කැමැති කැමැත්තක් දක්වන කෙනෙක් මං හිතන කාන්තාවක් හැටියට තරුණියක් හැටියට ඒක හොඳයි. එහෙම ටිකක් සමාජය ගැන අවධානයෙන් අවබෝධයෙන් සහ උනන්දුවෙන් ජීවත් වෙන එක මේ මේ වකවානුවේ අපි මේ 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 කාලේ විවිධ දේ දකින්නවනේ මේ මාධ්‍ය හරහා සමාජ ප්‍රශ්න. ඉතින් ඒ එව්වත් තේරුම් බේරුම් කරගෙන බොහොම පරිස්සමෙන් එයාගේ වැඩ කටයුතු කරනවා. මම කුසුම්ගෙන් අහපුවාම මේ මෙහෙමයි ගුවාම කුසුම් කෝ අපේ අම්මත් ඔහොමයි කියලා. ඒ කියන්නේ කුසුම්ගේ අම්මත් මේ හැඩේම තමයි. ඒ වගේ පිළිවෙලයි මම ඊයේ එයාගේ කාමරේට යනකොට එයා සම්පූර්ණයෙන් මේක අස් කරනවා. බඩු මුට්ටු එයාට මට තියලා මේක මෙහෙන් තියනවා මේක මෙහෙන් තියනවා. මං ගන්නගෙන නේද තියල්ලන්නේ පවක. මම්ම කරන්න. ඔයා ඒක අල්ලන්න යන්න එපා. ඊට පස්සේ මං ඒක තිරුම් බෙරුම් කරගෙන ඉන්නවා.
අපිටත් පඬිතකමට ගිහිලා අපිට උදව් වෙන්න යනවා හොඳ කරන්න යනවා නේද එහෙම වුණාම කොහොම දේවල් වෙනවා ඉතින් නමුත් මගේ අදහස ඈ පිළිබඳව මගේ විග්‍රහය පරිස්සමෙන් අර පරිස්සමෙන් වගකීමෙන් තමන්ගේ වැඩ කටයුතු කරන කෙනෙක් දැන් මේ නමත් තාරුකි යමායා මෙන්ඩිස් ඒ නමත් ටිකක් විශේෂයෙන්ම එකතුණු දෙයක් ඔබතුමා තමයි ඒ නම දැම්මෙත් ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා අපි ඒ ගැනත් කතා කරමු දැන් නම මෙයාට විතරක් නෙමෙයි අක්කටත් දැම්මේ නම මම තා නිපුණි ප්‍රේක්ෂා නිපුණත්වයටපත් ප්‍රේක්ෂකයා මොකද මාව බිහි කරන්නේ ප්‍රේක්ෂකාගාරේ ඒක නිසාම අපි ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකාගාරයේ නිතරම ප්‍රේක්ෂකයව මතක් කරන්න තමයි නිපුණි ප්‍රේක්ෂා කියලා දැම්මේ ආයට තාරුකි අපිට හම්බ වෙන්නේ අක්ක ඇවිල්ලා මා අවුරුදු 7කට පස්සේ හරි තාරුකි ඉපදෙන්න මම යෝජනා කළේ මගේ උපන්දිනයට ආසන්නව මම ඔක්තෝබර් මාසේ 25 වෙනිදා දිනක ඒ ආසන්නව තමයි ඇය ඉපදෙන්නට योजना तिबुने नमूत इसलिए मट लंका पिटे अंड सिद्धना मम दुबई राज्य गिया गेहिल एहेति कुसुम मट कथा के लगुआ दुबुनाइल मम टीका कंद मंदूना इट पस मम एट मगे वेडकाटी उत्तर पोड पसकट दट पस मम फ्लाई करा मम गुआन यानी मट मतकाई मम कुसुम मट को नमक तरंग इन गेरा आवे महारात्रि तैं मम कल्पना करवा मट आस मे मे जनेल या आसान्यम असुना लबुने एक कल्पना करवा नम कल्पना कर मट तीर मे थरु यानो मेम हसे थरु मगे लगिंग वगे मट दैनो इट पास थरु तारु 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 का तारु की गे लावा ඊට පස්සේ ඉතුරු කැලල දැම්ම අමායා මායාවක් නොමැති තාරකාවිය තමයි මේ ඇත්තටමත් ඒ වගේ නේද කිසිම මායාවක් නැහැ හරීම සංවරව පැත්ත කරලා ඔහේ ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ දැන් කතා නොකර ඉන්න බෑ කතා කරන්න වෙනවා දැන් මේ අපි පවුල ගැන කතා කරොත් එහෙම විශේෂයෙන් මම හිතන්නේ ඔබට වැඩිපුරම ලෙන්ගතු වෙන්නේ අම්මා අම්මත් එක්ක තමයි ගමන ගියත් අම්මත් එක්ක කියන්නේ හැබැයි තාත්තට තමයි නේද වැඩිපුරම ආදරේ ඔයා පොඩි ළමයෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න මම දන්නේ ඔයා ඒකට හොඳ උත්තරයක් ලබා දෙනවා කියලා. එහෙම කියන්න බැහැ නේද? පොඩි කාලේ නම් කිව්වේ තාත්තට තමයි ආදරේ කියලා. ඉතින් ආදරේ නැද්ද? ආදරේ නේ. ආදරේ. එනට දැන් දෙන්නට මේක වගේ ආදරේ. දැන් අපි දකිනා ශ්‍රියන්ත මහත්මයා කියලා කියන්නේ අපිත් එක්ක හරිම සැහැල්ලුවෙන් කතා කරනවා අපිත් එක්ක නිතර මේ විදියට වැඩසටහන් වලට හමු වෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ ගෙදර කොහොමද කියලා. කතා කරමු ඔහු ගැන. මමද මෙයා කතා කරා. ඔව්. ගෙදරදී චුට්ටක් තරහ යන චරිතයක් තාත්තා නීතිගරුකයි. මොකද ගුරුවරයෙක්නේ. ඉතින් ඒ ඒ චරිතෙ පොඩ්ඩක් තියෙනවා ගෙදරත්. ඕඩර්ස් දෙන. ඔව්. ඒ වුණාට ඒක තියෙනවා එකේ. හැබැයි හරි විනෝදශීලී. දැන් මගේ අක්කගේ බබත් එක්ක එහෙම හරි විනෝදයෙන් ඉන්නවා. එයාත් හරි කැමතියි සීයට. ඒ කියන්නේ අපිත් එක්ක සෙල්ලම් කරන්නේ. ඒ වුණාට අක්කගේ බබත් එක්ක දැන් හරි හරියට සෙල්ලම් කරනවා. මේ වෙනකොට මේ හරිම අහිංසකත් වෙනවද මන්ද තාත්තා දැන්. ඇයි එහෙම කියන්නේ හිතුවේ? අපි පොඩි කාලේ ටිකක් අර නීතිනේ. ඉතින් පොඩ්ඩක් සැරපරුෂ ගතිය තිබ්බා. හැබැයි දැන් අපි ලොකු වෙන්න මේ මට හිතෙනවා මම සැර වෙලා එයා අහිංසක වෙලාද කියලා. දැන් අපි වැඩසටහන පටන් ගන්න කලින් කතා කරා මේ ශ්‍රියන්ත මහත්මයා කිව්වා දැන් තාරුකි තමයි මාව පාලනය කරන්න කියලා. නේද? දැන් කුසුම් මහත්මිය ඉන්නවා, නිපුණියක් ඉන්නවා, තාරුකියක් ඉන්නවා. වැඩිපුරම පාලනය කරන තාරුකියක් ඉද. කොහොමද? ඔව් මෙහෙම තමයි දැන් අර අර කිව්වා වගේම අර තාරු කිව්ව කාරණා ටික හරි ඉස්සෙල්ලා අපි ගාව ඡායාරූපක් තියෙනවා පොඩි කාලේ බලන්න කොහොමද කියලා අපි කතා කරමු නෑ දැන් ඇත්තටම දැන් මේ 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 තාරු කී අර කිව්ව කාරණා ටික හරි මම ටිකක් විනය බද්දයි මොකද එකක් ගුරුවරයෙක් නිසාමත් දැන් වෙනකොට මම බසහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිවරයා හැටියටත් මට කණ්ඩායමක් ඉන්නවනේ පාලනය කිරීම පාසල් පද්ධතිය ඇතුළේ පාලනය කරන කණ්ඩායමක් හිටියා ඒක නිසාම අර අර මේ
නායකත්වයේ පිළිබඳව ගනුදෙනු කිරීමට මම කැමතියි. කැමතියි සහ ඒක ක්‍රම ක්‍රමවත්ව විනයබද්ධව කරන්න කැමතියි. සමහරකට ඒ ආభాෂයෙන්ම වෙන්න ඇති සමහරකට ගෙදරටත් එන්න ඇත්තේ. මොකද ඕක මගේ මගේ ගෙදරත් තිබ්බා. මගේ මහ ගෙදරත් මගේ මව් ගුරුතුමියක් ඇය ඒ පාසලේ තිබිච්ච හැඩයම තමයි ගෙදරටත් ගෙනාවේ. ගෙදරට ගෙනලා අපෝ පාලනය කළෙත් ඒ ආකාරයට. ඒ කියන්නේ මේ මේ ඉස්කෝලේ වැඩ කරන අපි එයාගේ හිතේ අපිත් ඉස්කෝලේ ළමයි කියලා. හරි. එහෙම තමයි. ඉතින් ඒක ඒකේ ඒකෙන් අපි මම විනයබද්ධ වුණා ඇත්තටම. දැන් මගේ මගේ රංගන ක්‍රියාවලියේදීත් මම විනයබද්ධයි. කියන වෙලාවට එනවා. කියන වෙලාවට වැඩ කරනවා. කියන වෙලාවට යනවා. හා ඒ වෙලාවට වැඩ කටයුතු කිරීමේ පුරුද්ද තිබ්බා. ඒක අදත් තියෙනවා. මේ හේතු කාරණා නිසාම ගෙදරදිත් අර තරු කිව්වා වගේම යම් කිසි නීති රීති පද්ධතියක හැඩතල තිබුණා ඒක ඇතුලේ. ඉතින් ඒකත් හොඳයි ජීවිතේට. එතකොට තමයි ජීවිතේට ඉඩ දෙන්න කියලා අපේ හදවතට අපිට කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. දැන් හරියට කිය දැන් අපි කතා කරොත් එහෙම මේ තාත්තගේ ආදරය හරි විශේෂයිනේ අපිට. සමහරකට තාත්තා අපිට කියන්නේ නැහැ මම ඔයාට ආදරේ දුවේ. එහෙනම් දැන් ශ්‍රියන්ත මහත්මයා කියන්නේ නැතුවද මම ඔයාට ආදරේ කියලා. ඒ ආදරය ගැන කතා කරොත් එහෙම ඔබට දැනෙන්නේ කොහොමද ශ්‍රියන්ත මහත්මයාගේ තාත්තෙක් විදිහට ඔබට ලැබෙන ආදරය? ඇත්තට මේක වචනෙන් විස්තර කරන්න බෑ සචිත්‍ර. ඒ කියන්නේ අපේ තාත්තා හැමතිස්සෙම ළඟට ඇවිල්ලා බදාගෙන එහෙම ආදරය කරන පුද්ගලෙක් නෙමෙයි. එනවාට අපිට ඒක දැනෙනවා. එයා අපිව පරිස්සම් කරන විදිහෙන් අපිට කන්න බොන්න දෙන විදිහෙන් අපිව ගමනක් එක්කන් යනකොට ඒ කියන්නේ තාත්තා එහෙම එක්ස්ප්‍රෙස් කරන්නේ නැහැ ආදරේ. එනවාට අපිට වියංගෙන් ඒක දැනෙනවා. ඒ ආදරේ වචනෙන් බැන්නත් ඒ ආදරයට බනින්නේ කියන්නේ මේ දැනනවා අපිට. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන් තාරිකයාකි පොඩි කාලේ නලවද්දි එක්තරා ගීතයක් ගායනා කරන නිරන්තරයෙන්ම නේද? අපි කතා කරාම කිව්වා මේ විශේෂ මේ ගීතයක් තියෙනවා කියලා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. දැන් මේ හරි කියන්නේ. ඔව් ඔබතුමාගේ මං අහන්නේ. මොකක් කර ගීතයක් කිව්වද? මොකද්ද? අද කියන්නම් කියලා කිව්වා. ඒ කියන්නම් කියලා කිව්වෙ ඉතින් ඔය අපි නිතරම කියන ගීත ඉස්සරත් ඉතින් ඇහුව කියනවා ඉතින් නලවනකොට නැලවිලි ගීත වලට වඩා මේ මේ ඒ නැලවිලි ගී ආශ්‍රිත සමාන සින්දු චූටි චූටි ඇහුවා ඔය අපේ මනසේ තිනවනේ සින්දු නම් කියන්න එපා කියලා මට කිව්වා මෙතන ඔයා ඉඳිස්සෙල්ලා මෙයා මට ඒ උපදෙස් තමයි සහ බලකිරීම ඒ කියන්නේ ගෙදර ඉඳන් කියලා ආව ටිකක් තියෙනවා නේ මෙහෙම හැදෙන්නේ ඉඳට එන්නේ මෙතන ඉඳගත්තම ආහහ මොහි සිද්දුනා කියන්නේ කිව්වා මං කාරිය හරි කමන්නේ අපි මෙහෙම නිකන් පොඩි කාලෙත් ඔය මේක මේ මම බොහොම සතුටු ගීතයක් වසන්තයේ අග හමු වෙමු සුඳුරි ලවැලි තලාවක විසුල කුසුම් මත අති නතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන් වී යම් ලාසඳ නැගෙන හූරාවේ දැන් ගෙදර තියෙන ඔකැලලා කුසුම් 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 බලාගෙන ඇදෙන්නේ මේ මේගොල්ලන් ගනාලු මොකෝ වසන්තයේ අග හමු කුසුම් කිවටි කෑ ගහනවා අම්මගේ නමනේ කියවේ කියවෙන්නේ අපි අය ගැනත් කතා කරන්න ඕනේ සාමාන්‍යයෙන් මේ අය හොඳ බිරිඳක් හොඳ මවක් අපි දන්නවා අපිටත් සමරකට මේ ආවම උපදෙස් දෙන පුතා මෙහෙම ගන්න කියලා හරිම ආදරණීය අය ගැන ඔබ අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි මේ අවස්ථාවේදී
ගොඩක් වෙලාවට අපි හැමෝම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. මේ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් අපිට මිදෙන්න පුළුවන්කමක් ලැබුණා ගිය මාස දෙක කිව්වොත් නෙවෙයි. ඒ කාලය තුලදී පවුලේ ආදරය එතකොට අදහස් වමාරුව එකට එකතු වෙලා වැඩ කරන්න මේ හැම දෙයක් පිළිබඳව අපි ආයෙත් හිතන්න ගත්තා. ඒ කාලේ කොච්චර අපිට දැනුණාද කියනවා නම් අද වෙද්දි බොහෝ දෙනාට මේ වෙලාවේ ඔබ ඔෆිස් එක මේ වරසරහට බලනවා නම් පවුල මතක් වෙනට පුළුවන්. ඒ තමයි ආදරය. ඉතින් පවුලේ ආදරය කවදාකවත් අපිට අමතක කරන්න බෑ. ඉතින් ශ්‍රේන්ද මහත්මයා දැන් ඒ කාලේ කතා කරත් අපි කියවත් මේ COVID-19 වසංගත කාලය අපේ ලංකාවේ වැඩියෙන්ම පැවතුණු කාලය ගැන කතා කරොත් එහෙම පවුලත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලැබුණා. කාර්යබහුල ජීව කෞරේබහුලත්වයෙන් ටිකක් මිදෙන්නට පුළුවන් කමක් ලැබුණා. එතකොට කොහොමද මේ පවුලේ එකමුතුකම රඳා පැවැත්තුනේ මොනවද කරේ? තරුගයක් කෙනෙක්ව සින්දු කිව්වා එකට එකතු වෙලා වැඩ කරා ඒ වගේ දේවල්. ඔව් දැන් මට ඇත්තටම සචිත්‍රා මට මේ තනියම ඉන්න හරි අමාරු කෙනෙක්. දැන් ඊයේ පෙරේද මේගොල්ලෝ මෙයි අම්මයි ගෙදර නැහැ මට නිකන් ඇඟ රිදෙනවා ඔළුව රිදෙනවා බඩ රිදෙනවා වගේ වුව තියෙනවා. කියලා මං ඒගොල්ලන්ට කෝල් කරනවා හැකේකට ওই වැඩේ ඉවර කරලා ගෙදර එන්න කියලා. එතකොට ඒකෙන් දැනෙනවා මේ ලිංගතුකම සහ මේ එකමුතුකම කොච්චරද කියන එක. ඒකම ඇතරම ඔබතුමිය කිව්වා වගේ COVID-19 කාලය අපි හැමෝටම මුළු රටටම ටිකක් මේක අලුත් කාලයක්නේ. අලුත් හැඩයක්නේ මේක. මේම වසංගත ක්‍රියාවලියක් අපිට තිබුණේ නැහැනේ. අපි කවදාකවත් හිතුවේ නැහැ. හිතුවේ නැහැනේ අපි අත් විඳලා නැහැ. නමුත් ඒකට අලුතෙන් හැඩ ගැහෙන්න අපිට සිද්ධ වුණා. දැන් ලංකාවේ ආණ්ඩුව ඒ වෙනකොට මේ සීළු කාරණා යම්සි මට්ටමකට මර්ධනය කරලා අපිට යහපත් පරිසරයක් හදලා දුන්න මොහොතක නැවත පොඩ්ඩක් ඒ පිළිබඳව අපිට හිතන්ඩ සිද්ධ වෙලා තියෙන කාරණාවක් තියෙනවා. දැන් මොකද දෙවෙනි රැල්ලක් වගේ එනවා වගේ දැනෙනවා. තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඉතින් මේකට ප්‍රතික්‍රමයක් අපි ගාවමයි තියෙන්නේ. මොකද මේක ආරක්ෂා බීමත් අපි ගාවමයි තියෙන්නේ. අපි ආරක්ෂා වුණොත් ඉන්නේ වැරදිව මුහුණු ආවරණයක් පළඳගෙන අත සෝදාගෙන අර මීටරේ දුර තියාගෙන සමාජ දුරස්ථභාවයේ ඉඳගෙන පොඩ්ඩක් පරිස්සමෙන් අර පරිස්සමෙන් වගකීමෙන් වැඩ කටයුතු කළොත් මේකෙන් ගැලවෙන්නට පුළුවන්. කොරෝනා සමග ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට අධ්‍යයනය කරන්න ඕනේ අපි. ඒක නිසාම ඔබ කිව්වා වගේ ඒ කාලේ මට මම ගෙදර ඔක්කොම ගෙන්න ගත්තා. අක්කවත් ගෙන්න ගත්තා. අක්කගේ මහත්තයාවත් ගෙන්න ගත්තා. ඊට පස්සේ හාවෙකුත් ගෙනාවා. බල්ලෙකුත් ගෙනාවා. දැන් මේ විශාල සත්තු වත්තක් එක්ක වගේ මේ වැඩ කටයුතු කළා. හැබැයි ඉතින් ওই කාලේදී අර වගා කිරීම හැමෝම කරන වැඩක් මේක. වගා කිරීම කළා. දැන් සතුටුයි කියන්නේ. දැන් පළදාව එමින් පවතින. ඉතින් මං හිතන්නේ මේ 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 අපේ නිවාඩු කාලය ප්‍රයෝජනවත් යම් යම් කාරණා වලට ගියා. සින්දු කිව්වා. ව්‍යායාම කළා. කෑම හැදුවා. ඉතින් එහෙම දේවල් කළා. ඒකම අනිත් අයට උදව්පදව් කළා. කරන්න පුළුවන් විදිහට. අනිත් අය ගැන හිතන්න පටන් ගත්තා. පටන් ගත්තා. ඇතර මේ එහෙම කාලයක් ලැබෙනවයි කියන්නේ ඉතින් තමන්ගේ මනස නැවත පිරිසිදු කරගෙන අලුතෙන් හිතන්න ඕන කාලයක් එනවා. මම හිතන්නේ ඒ සිතුවිල්ලම තමයි මම මීට ඉස්සෙල්ලත් කිව්වේ. පරිස්සමෙන් අර පරිස්සමෙන් වගකීමෙන් ආරක්ෂිතව වැඩ කටයුතු කරනවා නම් මොකද අර මුහුණේ තිබිච්ච මේ මේ අපේ මුහුණු ආවරණය බෙල්ලට ආවනේ ඊට පස්සේ. දැන් ඒ බෙල්ල වාගෙන හරියන්නේ නැහැ. මං කියන්නේ මුහුණම වහන්න ඕනේ. එතකොට තමයි මේ මේ විස බීජය මේ ඇතුල් නොවන්නේ. එතකොට එහෙම වුණොත් අපිට 65%කින් මේකෙ මිදෙන්න පුළුවන් කියන එක මේ 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 ආරක්ෂකංශ විතරන්නේ මේ සෞඛ්‍යංශත් දෙන උපදේශයක්. ඉතින් එහෙම වුණාම හෙට දවසේ යහපත් ධනාත්මක සිතුවිලි වලින් අලුත් දේවල් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඔව්. දැන් දාරුකයා කී කාලේ වැඩිපුරම ආසාවෙන් කාපු ආහාරය මොකක්ද? ශ්‍රියන්ත මහත්මයා. සහ සාමාන්‍යයෙන් වැඩිපුරම කන්න ආස මොනවද? තාත්තා වැඩි පැණි රස දේවල් කන්න අකමැති කෙනෙක්. අහහ. සැර දේවල් වලට හරි කැමති. අහහ. සැර නෑ උඩට. සැර නෑ. එවනට අක්කයි මායි හදපු හැමදේම හරි ආසාවෙන් කෑවා. හ්ම්. මට පොඩ්ඩක් මේ පැත්තට යන්න ඕනේ. දැන් මොන වගේ දේවල් වැඩිපුරම කැමති? අපි කිව්වොත් එහෙම අච්චාරු වගේ. අච්චාරු වගේ. අච්චාරු දුන්නොත් කයිද? ඇයි මෙච්චර කැමති මේ දේට? දැන් මේක අපි කනකොට මේ අපි බලන් ඉන්න ඇයිට මොකද කරන්නේ? ප්‍රණීත දැන් මේ කතා කරොත් එහෙම මේ පවුලේ තවත් විස්තර ගැන දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා මේ අපි කනගමම කතා කරමු මේ
කලා ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩාක් පවුල් වල අද වෙද්දි තාත්තා ශේෂ්ත්‍රයේ ඉන්න නම් පුතා ශේෂ්ත්‍රයේ ඉන්නවා එතකොට දුව ශේෂ්ත්‍රයේ ඉන්න නමුත් තරුකියක් කිව්ව අපි එහෙම දකින්නේ නැහැ ඇයි ඒ මං හිතන්නේ මේ තරුකියකගෙන් අපි ඒක අහමු නේද ඒකට හේතුව මොකක්ද කැමති නැද්ද කැමරාව ඉස්සරහා ඉන්න ඇත්තටම අකමැති මම හඳ කැවීම ශිල්පිනියක් ඉතින් කැමරාව පිටිපස්සේ ඉඳන් තමයි මගේ හඳෙන් තමයි මං ප්‍රේක්ෂකයන් අතරට යන්නේ මං හිතන්නේ මං ඒකට හරි කැමති රංගපානවට වැඩිය හඳ කැවීමට මම ගොඩක් කැමති මොකද මෙහි හඳ කවන නාට්‍ය ඔව් හිමන්තරායිකි අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා මේ හඳ තමයි අපිට අහන්න පුළුවන් කමක් ලැබෙන මේ වගේම මේ බේලා ප්‍රේම දඩයම දෙක අපිට දඩයම තුන ප්‍රේම දඩයම තුන ඒකේ මේ මම හිතන්නේ මේන් කැරක්ටර් එකට හඳ කැවුවේ අපේ තාරකියාකි තමයි මම හිතන්නේ දැන්ටමත් බොහෝ දිනාට මේ හඳ හුරු පුරුදු ඇති ඇති ඔව් ගොඩක් දුරට ඒක කැලලා කරන්න කියමුකෝ අපි තාත්තගේ රික්වෙස්ට් එකක් අපි කරමුකෝ ඒ කියන්නේ හිමන්තරයිගේ හිමන්තරයිගේ මේක බාරට කිව්වට ඒක මතක් කරගන්නකෝ දැන් මෙයා හඳ ගැවීමේ ශිල්පිනියක් කියන එක මම දන්නේ නැහැ ආහා දැන් ඒ ඒක හරි ලස්සන කතාවක් සජිත්‍ර මොකද මේ මේ එක දවසක් මේ මම රංගපාන මම ප්‍රධාන භූමිකාව රංගපාන ටෙලි නාට්‍යයක් එක්තරා නාලිකාවක යනවා අටහමාරට කිමුකු ඕක ටිකක් ප්‍රේක්ෂකාගාරයේත් මේ මේ උනන්දුවෙන් බලපු නාට්‍යයක් එතකොට මේ මේ මම අහපසට පොඩ්ඩක් ඉඳගෙන ඕක බලන් සූදානම් වෙනකොට ඒක වෙන වෙලාවකට දාලා ඒකට මේ 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 කොරියානු ටෙලි නාට්‍යයක් දාලා ඉන්දියානු ඉන්දියානු ටෙලි නාට්‍යයක් දාලා ලස්සන තරුණියක් තරුණෙම් ලස්සන ප්‍රේම වෘත්තාන්තයක් ඒක ඒක ගැන කියනවා මම ඉඳගෙන දැන් මම එනකම් බලන් ඉන්න ඕනේ ස්ක්‍රීන් එකෙන් ඔව් ගෙදර ඉඳන් බලාගෙන ඉන්න ගණන් ඉන්නවා මම එනකම් ඉන්නාම හින්දි නිලියක් ආවේ මම දැන් කල්පනා කරලා බලන්නකෝ අපරාධනේ මේ හොඳ වෙලාව මේ මෙස් එනක බලන වෙලාව ඇයි මේක වෙනස් කළේ අරේ මේ බලන්න වාරේ මේ කිව්වම ඒ ඒ නිලිය කතා කරනවා මං කුසුම්ට කිව්වා කුසුම් මේ මේ අපේ දුවගේ හඬ වගේනේ මේක හොනේ එයාගේ මහඬනේ ඒ වගේ ඒ කවුරුත් නෙමේ දුව තමයි එතකන් දැනන් කිව්වා එතකන් දන්නේ නැහැ මේ අම්මත් එක්ක ගියාට මම දන්නේ නැහැ නේ මේ ඩබින් වලට යන වායි කියලා. අහහ. ඊට පස්සේ තමයි මම දැනගත්තේ. මේ 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 ඩබ් කරලා තියෙන දුව තමයි කියන්නේ. ආරාධනාවක් ලැබුණොත් රංගන ශිල්පියක් විදිහට සමරක්කේට ඔබගේ තාත්තත් එක්කම රඟපාන්න එහෙමත් නැත්නම් තවත් වෙනට එන්න නැට්ටයක බාර ගන්නවාද? ආරාධනා ලැබිලා තියෙනවා. තාත්තට මෑතකත් අධ්‍යක්ෂකවරයෙක් ආරාධනා කරලා තියෙනවා. මගේ පෞද්ගලික කැමැත්තක් නැහැ. ඒත් අපි ආසයි දකින්න බව. ටිකක් හිතලා බලමු නේද? නෑ මං කියන්නේ ඩබ් කරනවා කියන එක ඇතුළේ ඇක්ට් එකක් තියෙනවානේ. ඒ කියන්නේ හරියට මේ හඬ වාචිකාභිනය නිවැරදි ලෙස පාවිච්චි කරන්න නම් ඒ සතර අභිනය කොටස් හඳුනාගෙන තියෙන්න ඕනේ. ආංගික, ආහාරය, වාචික, සාත්‍වික කියන සතර අභිනයන් ටික අවධානය කරගත්තොත් තමයි වාචිකාභිනය හරියටම කරන්න පුළුවන්. මං හිතන්නේ මෙයාට මේ බෑ බෑ කියලා කිව්වට රඟපාන්නත් පුළුවන්. අදින් පස්සේ ආයෙ චුට්ටක් හිතලා බලන්න. හරි. හරි අපි එකට විරාමයක් ලබා ගන්නටයි සූදානම්. එකතු වෙලා ඉන්න මේ ජීවිතයට එක දෙන්න. දවසේදී ශ්‍රේන්ද මහත්මයාත් එක්ක තාරුකියක්කි අවිත් එක්ක කතා ඉන්න මේ ශ්‍රේන්ද මහත්මයාගෙන් දැනගන්න කැමති අපේ ජීවිතේ අපිට එක එක විදිහට අභියෝග මුණ ගැහෙනවා ඒ කියන්නේ කවදාකවත් අපිට හොඳින් ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ටිකක් සතුරු හිතනවා ටිකක් දුක හිතන අවස්ථා එනවා මේ හැමදේම අපි බැලන්ස් කරගන්න ඕනේ නේද ඔබගෙන් අහුවත් එහෙම මේ ඔබගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද කියලා මතක් කරන්න පුළුවන්ද මොකක්ද කියලා ඇත්තටම දැන් මේ මේ ඔයා කිව්වා විවිධ බලපෑම් මේ වලට අපි යුග යුග ගොදුරු වෙලා තියෙනවා මං හිතන්නේ අපේ પરම්පරාවම තමයි මේ 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 මහා දෙවන්ත කාරණාවලට අපිට 71 කරල් මතකයි 87 මේ 77 ආර්ථික වෙනස්කම මතකයි 82 ජූලි කලබලය මතකයි 87 87 භීෂණිය මතකයි ඊළඟට මහා යුද්ධය මතකයි
ඊළඟට සුනාමිය මතකයි පාස්කු ප්‍රහාරය මතකයි කොරෝනාව මතකයි මේ ඔක්කොම අභියෝග මේ අභියෝග හරහා තමයි අපි මේ ජීවිතය ගිනාවේ ඉස්සරහට දැන් ජීවිතේම අභියෝගයක් නේ ජීවත් වෙනවයි කියන එකම අභියෝගයක් ජීවිතේට නමුත් ඒ අභියෝග ජය ගන්න අපි ඍජු කශේරුකා සහිතව නැගී හිටින්න ඕනේ කියන එක තමයි මගේ චින්තනය මගේ අදහස අපි කවුරුත් දැන් අපි හිතමු අබ්දුල් කාලම් කියන්නේ ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා එතුමා මේ චපාටිය දෙකට කඩාගෙන අයියයි මල්ලී එක කාලා අම්මයි තාත්තයි නැතුව වීදිවල ඇවිදිමින් ගත කරපු ජීවිත කාලයක් තිබ්බා ඊට පස්සේ ආයිගෙන ගත්තා ආචාර්යවරයෙක් වුණා මහාචාර්යවරයෙක් වුණා විද්‍යාඥයෙක් වුණා රසායන විද්‍යාඥයෙක් ඔහු එක අවස්ථාවකදී රස්සාවල් හොයාගෙන යනකොට මේ පබීදි දරුවා කියන එක රස්සාවල් දෙන ස්ථාන තඳුනාගෙන නෝ කියලා බෝඩ් එකක් දානවා එයා එනකොට නෝ කියන එක එයා විග්‍රහ කළා next opportunity ඊළඟ අවස්ථාව හැමදේම ධනාත්මකව හිතුවා හරියට හරි අපි ඉපදෙන්නේ දුප්පත් වෙලා ඉපදෙනවා මිනිස්සු නමුත් මැරෙන්න ඕනේ දුප්පත් වෙලා නෙමෙයි මොකද ඒක ටික තීරණය කරන්නේ තමයි ඒක නිසා මම හිතන්නේ මේක හොඳ උදාහරණයක් වේවි අපිට මේ උදෑසන මේ අපි තීන්දුව තීරණ ගන්න ඕනේ බොහොම ඉලක්කගත සැලසුම් වලට සුබ සහයස කියන නාට්‍ය තමයි මම බලපු පළවෙනි නාට්‍ය එදා මට බලනකොට හිතුණා අනේ මටත් මෙහෙම රඟපාන්න ඇත්නම් කියලා මම මේක හොයාගෙන 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 ගියා අද ඒ නාට්‍ය නිෂ්පාදකවරයත් මම අද ඒ නාට්‍ය ප්‍රධාන භූමිකාවත් මම මම කියන්නේ කිසි කෙනෙකුට කිසි දෙයක් නෑ බෑ කියන්න බෑ හැම දෙයක්ම පුළුවන් මේ පුළුවන්කම හදවත ඇස්සේ එළියට උදුරලා අරගෙන සමාජගත කරන්න එතකොට ජීවිතේට ඉඩ දෙන්න පුළුවන් අපිට ඉදිරියට යන්න හරියට ඉදිරියට යන්න හරියට තමන් ගැන තමන් විශ්වාස කරන්න ඕනේ මේ කතා කරත් එහෙම තාරිකයක් දැන් ඔබ කොහොමද අලුත් ඉදිරියේදී එන කා වැඩ කටයුතු කොහොමද මේ දේවල් ගැන දැන් දැනට මම නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා හඬ කැවීම පැත්තෙන් ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා මේ පැත්තෙම යන්න තාත්තගේ වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා ආ රඟපානවා රඟපානවා වේදිකාවේ රඟපානවා ඔන්න ඒක දවසක් කියන්න පුළුවන් අන්න ඒක දවසක් කියවෝ ආ මම සුබ සහයසබයි සුබ සහයස අනේ කියන්නට ඕනේ මේ මාසේ 17 මේ ලබන සතියේ 17 වෙනිදා කුරුණෑගල නගර ශාලාවේ රංග දැක්වෙනවා මේ කොරෝනා වලින් පස්සේ අවුස්ට්‍රේෂන් ඒ කියන්නේ පිට දර්ශනයක් පැවැත්වෙන පළවෙනි එක ලංකාවේ නාට්‍යයක් අපි කුරුණෑගල ජනතාවට ආරාධනා කරනවා 17 මතක තියාගන්න මතක තියාගෙන 17 වෙනිදා හවස 5ට පැවැත්වෙන උදේ 10ටත් පවත්වන්න යෝජිතයි මේ නාට්‍ය බලන්න එන්න කියලා ඒ වගේම නාට්‍ය උත්සවයක් අපි පවත්වනවා ප්‍රේක්ෂා කියලා ටවර් හෝල් රංගහල පදනමත් එක්ක ඒකේ 24 වෙනිදා එල්පිස්සන් රංගහලේදී සුබ සායස නැවතත් පෙන්නනවා හවස 3ට සහ 6යි 30ට ඒකටත් ආරාධනා කරනවා ඉන්න කියලා මම රජතුමා මේ දාසිය ආහ අපි දවසක් අහමු ඔව් මම නාලා සලු පිළි ඇඳගෙන මව් හොඳයි දාසිය මට දිගේ යම් කාරණාවක් දැනගන්න තිබෙනවා තී හිටිය දී මදුපාන උත්සව වෙලාවේදී එහෙමයි ස්වාමීනි මුලින්දලා අවසාන වෙනකන් වුණාද එහෙමයි ස්වාමීනි මම දිය නාලා සලුපිලි පැලඳගෙන ලතා මණ්ඩපේට ඇවිල්ලා මොකද්ද කළේ අන්තපුරේ අංගනාවක් තෝරාගත්තා කාවද තෝරාගත්තේ ගිය මහේ ඔබ වහන්සේ මහියංගනේ සංචාරයට යන අතරමඟදී දැකලා අන්තපුරේට එන්ට නියම කරපු කන්‍යාව මොකද්ද ඒ කන්‍යාවගේ නම लक्षण ඔබ වහන්සේ මදු ගොඩාක් නීවා ඊට පස්සේ අච්චාරු කෑවා හරිම ලස්සනයි ඉතින් දැන් මේ ආදරය ගැන කතා කරන්නට ඕනේ පවුලේ ආදරය ගැන අපි තවත් කතා කරන් තව කෙනෙක් අපිට අමතක වුණා ඔබගේ සහෝදරිය අපි ඇය ගැනත් කතා කරමු අක්කා අක්කා ගැන නංගිගෙන් අහමු ඔව් නංගි කියමු අක්කා ගැන එකම අක්කා එච්චරයි මට ඉන්නේ
देवनी अम्मा वगे तमय अतर अम्मा ट वडा सरकरन्नी अक्का मे अवुरुदु हतक वेडी माल मट वडा हरिमादरे हरिमादरणीयाय एया टिका तात वगे अर आदरे एहेम एक्सप्रेस करन्ने है एनट देनेनो मट इतिन ए आदरे देन अक्कटत वडा मन एकतु अक्कागे बाबा एक मट मतके एक अवस्थावकदी अपि मे मे डॉक्टर वा हम्बेंड गिहिल्ला इन्न गमन मेया पुंची हुंगा अक्क टिकक लोकुई अक्क टिकक उस माताई लसन दूर लसन बिर्दा ඔබගේ හිතෙම මුළු හිතෙම ඔබට දැන දෙය මොකක් හිතෙම්ම හදවතින් හදවතින්ම ජීවිතෙම්ම ජීවිතේට ඉඩ දුන්නම තමයි එහෙම වෙන්නේ මේ ජීවිතේට ඉඩක් මං හිතන්නේ මම විවාහ වෙලා වසර ගණනාවක් වසර ගණන කියන්නේ හරි එතකොට ඒ වසර ගණනාව පුරාවට අපිට හම්බ වෙච්ච අපේ ආදරණීය ආදරේ ප්‍රතිමූර්තීන් තමයි මේ දරුව හරි ඒ ඒ ඒ ආදරෙත් එක්ක ඉතින් අපි අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියනවා ඒකට හයිය වෙනවා කුසුම් ඇත්තටම මොකද ඒ හයිය හත්තියට බිරිඳකින් තමයි ඇත්තටම ලැබෙන්නේ ඒක නිසාම ඇයිගේ මගේ තියෙන ආදරේ එදා වගේම තමයි ඒක වෙනස්කම් වෙන්නේ නැහැ දරුවන්ගේ තියෙන ආදරේ එහෙමමයි ඉතින් දරුවෝ සමහරවිට තාත්තා දුවෙකුට දක්වන ආදරේ පේන්නේ නැහැ ඒක නිකන් අර අර මේ මේ අයිස් කුට්ටියක් වගේ වතුර යට තියෙනවා කියනවනේ වැඩි ප්‍රමාණයක් උඩ තියෙන්නේ පොඩ්ඩයි ඒ එහෙම ආදරයක් අතරම් පියාගේ ආදරේ පියා හිත යට ආදරේ තද කරගෙන ඉන්නවා ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ දරුවන්ගේ මොන ප්‍රශ්න තිබ්බත් දරුවෝ අල්ලගෙන ඉන්නවා මං හිතන්නේ ජීවිතේ කියන්නේ ඒක තමයි අපි මේ හිමිදිරි උදේ පාන්දර මත අපේ ආදරණීයගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට ආදරේ කරන්න ඔවුන්ව තුරුළු කරගන්න ඔවුන්ව ආරක්ෂා කරන්න ඔවුන්ට ඔබේ උණුසුම දෙන්න එතකොට තමයි ජීවිතේ සුන්දරයි කියලා අපිට දැනෙන්නේ ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම අදවසේදී අපිත් එක්ක එකතු වුණාට හරිම ලස්සනයි තව කාලෙ තිබ්බනම් හොඳයි කියලා හිතනවා ඉතින් බොහොමත්ම ස්තුති ආයුබෝවන් කියලා සමුදෙනා දෙදෙනාටම යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ ආදරයට ඉඩක් දෙන්න. ඔබේ ජීවිතය ආදරය කරගන්න. ගිහින් එන්න සුබ දවසක්.